තව මම ප්‍රතිකාර කරනවා බබාලා අම්බෙන්ඩ කියන්නේ දැන් දෙන්නෙක් බැඳහම ඒගොල්ලන්ට බබාලා ලැබෙන්න ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වෙන වුණාම ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ මොකද කියලා. ඉතින් බටහිර කමෙන්ට් නම් ඒගොල්ලෝ ගොඩක් ප්‍රතිකාර කරන්න යනවා. නමුත් සිංහල කමෙන්ට් එහෙම අවශ්‍ය නැහැ. මම කරන කමෙන්ට් අපේ පරම්පරාවේ තියෙන මුත්‍රා පරිසරණයක් කරන්න. ඒ මුත්‍රා පරිසරණය මම කරනවා. කරලා ඒකෙන් බලනවා පිරිමි කෙනාටද ගෑනු කෙනාටද ඒ ධාතු ශක්තිය අඩු, ඒ දරුවෙක් බිහි කිරීමට අපහසුතාවය තියෙන බීජ අඩු කාටද කියලා බලනවා. බලලා ඒ අපහසුතාවය තියෙන කෙනාට ප්‍රතිකාර කරනවා. සමහරට භාර්යාවට හොඳ වෙන්න පුළුවන්, මේ පුරුෂයාට පුරුෂයාගේ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාම ඒ දෙපැත්තටම බෙහෙත් කරන්න ඕනේ, විශේෂයෙන් ඒ පුරුෂ පක්ෂයට බෙහෙත් කරන්න ඕනේ. ඒ වගේ කරලා මගේ ප්‍රතිකාර ගත්ත අයට බබාලා ඉන්නවා. ඉතින් ඒ වගේම අර ශ්වේත ප්‍රදරය කියලා හැදෙනවා ගෑන් ළමයින්ට. ඒක හැදෙන්නේ ඇඟේ උෂ්ණත්වය වැඩිකමට. උෂ්ණත්වය වැඩිකමට පොඩි කාලේ ඉඳන් ඉස්සෝ දැල්ලෝ කකුලෝ සැවන් ආදී ඔය දේවල් කාලා ඒ හැම දෙයකින්ම පරිස්සම් වෙන්නේ නැතුව කෑවම් බීවහම ඒ වගේන් හැදෙනවා ඇඟේ උෂ්ණත්වය වැඩිකමට ශ්වේත ප්‍රදරය කියලා සුදයාම කියලා. ඒක බටහිර වෛද්‍යවරු කියන්නේ ලෙඩක් නෙමෙයි කියලා. නමුත් ස්වභාවික විදිහට සාමාන්‍යයෙන් යමක් පිටවීම වගේ නෙවෙයි, දිගටම කාලයක් තිස්සේ එක විදිහටම සුදයාම තිබුණාම ඒක වර්ණය වෙනස් වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙලා දුඹුරු පාට පැහැයක් ගත්තොත් ඒක සෝම රෝග කියලා තමයි අපි දේශීය වෛද්‍ය ක්‍රමයට කියන්නේ. ඒ තත්ත්වය ඇති වුණාම රෝගියා කෙට්ටු වෙනවා, හන්දිපත් වේදනාවක් ඇති වෙනවා, මේ ක්ලාන්ත ගතිය ඇති වෙනවා, ඔළුව කරකැවිල්ල ගතිය ඇති වෙනවා, කෑම අරුචිය ඇති වෙනවා, ඒ වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒකට හරියට ප්‍රතිකාර නොකරොත් මේ කසාද බැඳපු දවසක බබාලා නොලැබී තියෙන්න පුළුවන්. ගොඩාක් දුරට බබාලා ලැබීම අඩුපාඩු තියෙන්නේ ඔන්න එහෙම ප්‍රතිරේ ගොඩක් කාලෙක ඉඳන් තිබුණා ඇයට. එතකොට පුරුෂ පක්ෂයටත් එහෙමයි. සිහිනෙන් ධාතු පිටවීම වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් අති මාත්‍රාවෙන් කරන දේවල් වලින් ඒ වගේ දුර්වල වීම ඇති වෙන්න පුළුවන්. ඒ සියලු දේටම ප්‍රතිකාර කරගන්න පුළුවන් අර මුත්‍රා පරිස්සමෙන් බලලා කොහොමද කුමද්ද තත්ත්වය කියලා බලලා. එතකොට ඒ ප්‍රතිකාර වලින් හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් බටහිර ක්‍රමයට වඩා අපේ සිංහල දේශීය ක්‍රම වලින් ඕනම ප්‍රතිකාරයක් කරගන්න අපේ පාරම්පරික වෛද්‍යවරු දක්ෂ බව මම මේකෙන් මේ පැහැදිලි කරලා කියන්න හදන්නේ. ඒකයි අපේ ගහකොළවල බෙහෙත් වලින් තමයි මේ හැම දෙයක්ම අපි කරගන්නේ. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂන් ය අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්ම